හරි අහදාන පුතේ අපි දැන් සාකච්ඡා කරන්න හදන්නේ ඔබලන්ගේ 9 වෙනි රචනා සහ ව්‍යුහවාද රචනායකේ දෙවෙනි කොටස මම ඊයේ දවසේ ඔයගොල්ලන්ට සාකච්ඡා කළා ස්ට්‍රක්චර්ඩ් එසේ 4 එසේ පළවෙනි ගානයි දැන් අපි යමු 6 වෙනි රචනා ගානට බලා ගන්න සියලුම පන්තියේන දරුවෝ නිශ්ශබ්දව අහගන්න හරියට මාකින් එක ලියාගන්න අවතල කාචයක් මත වස්තුවකින් නික්මෙන ආලෝක කිරණ දෙකක් පහත පරිදි පතනේ වේ මේ ආකාරයට අවතල කාචයේ මගින් අයි තාත්තික ප්‍රතිබිම්බයක් ඇතිවීම සඳහා අවතල කාචයේ නාමයේ දුර F සපුරාලියතු අසමානතාවය කුමක්ද අවතල කාචයේ නාමයේ දුර F සපුරාලියතු අවශ්‍යතාවය තමයි මේකෙදි උදේ මේ සඳහා අනිවාර්යෙන්ම මුලින් එන ආලෝක කදම්බය මේ විදිහට එන ආලෝක කදම්බය මේ මේ හරියට ගන්න මේ විදිහට අවතල කාචයේ මතට පතිත වන ආලෝක කදම්බය මේ ආකාරයට ඔන්නෝමයි පතිත වෙන්නේ මේ දුර නාමීය දුරට වඩා අඩු වෙන්න ඕනේ මොකද මේ ආලෝක කදම්බය නාමීය දුරට අඩු වුණොත් තමයි අපසාරී වෙලා මේ වගේ තැනක තාත්වික ප්‍රතිබිම්බයක් හදන්නේ ඒ නිසා මේකෙදී අපි මේක තමයි වස්තු දුර කියලා ගන්න මේක ප්‍රතිබිම්බ දුර වෙනවා පළවෙනි දේ තමයි වස්තු දුර යු නාම්බිය දුරට වඩා අඩු විය යුතුය අයි ප්‍රතිබිම්බයේ කාචයේ සිට දුර වී නම් වී සඳහා ප්‍රකාශය අයි ප්‍රතිබිම්බයට කාචයේ සිට තියෙන දුර වී සඳහා ප්‍රකාශයකට ගියොත් ප්‍රතිබිම්බ දුර ඍණ වී මොකද ආලෝකයෙන් පැත්තට විරුද්ධ පැත්තේ හැදෙන්නේ වස්තු දුර යු නාම්බිය දුර 18F ඒ අනුව දිගටම ඍණ වලින් වැඩි කළොත් මේකේ 18V යුක්ත කළොත් පුතේ මෙතන මේ මේකත් ඍණ මෙතනත් ඍණ මොකද මම නැවත ආදේශය ලියන්නම් බලා ගන්න මේකේ වස්තු දුරයි ප්‍රතිම දුරයි දෙකම ඍණ ආලෝකයේ පත්වන පැත්තෙම නෙමෙයි වස්තුව හා ප්‍රතිඹ කියන දෙන්නම තියෙන අවතල කාච නිසා කාටිසියන් ලකුණු සම්මුතියෙන් අවතල කාචේ නාම විතර දන දිගටම ඍණ වලින් වැඩි කළොත් ඍණ ඍණ ධන වුණාට වැඩන්නේ ආය ඍණ වලින් වැඩි කද්දි මේක ඍණ වෙනවා ඒ අනුව 1/8 වී යුක්ත කළොත් ඍණ 1/8 U එහා පැත්තටදී ධන වෙනවා ඍණ 1/8 F U F පොදු හරයක් ගත්තොත් F ඍණ U ඒ අනුව V ට එනවා UF වෙදීම F ඍණ U ඔය තමයි ප්‍රතිබිම්බ දුර වෙන්නේ ඔය තමයි ප්‍රතිබිම්බ දුර සඳහා ලැබෙන ගණිතමය ප්‍රකාශය හරි ඉහත නාම්‍ය දුර F1 F2 වෙන උත්තල හා අවතල කාච වලින් සමන්විත සැකැස්මක් අයිහි තාත්වික ප්‍රතිබිම්බයක් තනයි නම් V සඳහා ප්‍රකාශයක් ඉහත ඒ දෙකේ ප්‍රකාශය ඇසුරෙන් ව්‍යුත්පන්න කරන්න වී සඳහා ප්‍රකාශය හරි මේ විදිහට එන ආලෝක කදම්බයකින් ඔබට පේන ඇත උත්තල කාචයට ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන ආලෝක කිරණය වර්තණයෙන් පස්සේ අවතල කාචය මත පත්ත වෙලා වර්තණයෙන් අවතල කාචයෙන් අපසාරී වෙලා අයි ප්‍රතිබිම්බය හදනවා ඒ අනුව මේකෙදි මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා
මෙන්න මෙහෙමයි තියෙන්නේ. මේ විදිහට එන කිරණය වර්තනෙන් පස්සේ ඇවිල්ලා මෙතනට ආවට අවසන් ප්‍රතිබිම්බය හදන්නේ මෙතන. එතකොට මේකෙදි ප්‍රධාන අක්ෂයට සමාන්තර වෙන මේ කිරණය ප්‍රතිබිම්බය හදන්න යන්නේ නාභිය දුර F1 වන කාචයේ මෙන්න මේ දුරින්. प्रधान अक्षर सामांतर किन्ने वर्तने पास नाबीय लक्ष्य अन्ना मिथन तीन उत्तल काचे नाबीय दुर् खाचत्र परतरे डी नाम मिथन वस्तु दुरकने वस्तु दूर की डी वस्तु दूर की एफ एन डी के अरे या मेके प्रतिबिंब दूर टेन्ने यूएल टेन एफ एन डी आदेशकान मेक यू कैन एफ एन डी अवतल काचे नाबी दूर एफ दिखाई बिदंड एफ एक रीन यू कैन एफ एक रीन डी इतर मेतन एफ एन एन एफ देखा यान अर गत प्रकाशे यू एन ओट एफ एक रीन डी आदेश करांड इतनी सुलकर गुलवा ඔන්න ඔය විදිහට මේ ලියා දක්වන්න පුළුවන් F1 රින D F2 බෙදීම F2 රින F1 දන D හරි මේ විදිහට මේ ලියා දක්වීමේ හැකියාවක් තියෙනවා ඊළඟට H සමානයි H0 වතාවක් F1 රින D බෙදීම F1 මගින් ලැබෙන බව ජ්‍යාමිතිය ඇසුරෙන් පෙන්වන්න හරි මෙන්න මේ උස H not simple H किया ने मैंने मैं उसे हरे मैंने मैं उसे तमाई simple H हरे इधर टे वो ये त्रिकोण है गत्ता हमें मेक एक त्रिकोण है आप हरे अब इधर पुलवाम मैंने मैं हमें संबंध एक गांडर मेक हरी ये बेलु होत मैंने मे किरण वर्तने पास होमने मेक आपस दिखल मैंने मेहमती इधर मेक इच नॉट इच नॉट बेदी मेच इच नॉट बेदी मेच समान आई मेके අපිට දුරවල් ගන්න වෙනවා මොකද අපිට මෙහෙම දෙයක් කළ හැකි මේ ලොකු ත්‍රිකෝණය අරගෙන දඟලන වෙලාවේ අපිට මෙන්න මෙතනින් ගොඩ දාන්න පුළුවන් මේක H0 නම් මෙන්න මේ උසත් H0 නේ මේ උස H0 හින්දා මේක මෙහෙම ඇවිල්ලා මෙන්න මෙතෙන්ට වැටීම පදනම් කරගෙන මෙන්න මෙහෙම ගොඩ දා ගන්න පුළුවන් ඒක පළවෙනි ප්‍රකාශයේ මෙහෙම ගොඩ දැම්ම හැකි මොකද मेके मे मिथन उत्तल काचय
මයික වෙනම අඳින්නම් මේක උත්තල කාචය හරි මේක අවතල කාචය මේ කිරණය මෙහෙම ගියා නම් මෙතෙන්ට ඔන්නෝම වැටෙනවා make H not make H make dura U make F ekai itani samarupe trikona walin puluwang H not bedima me sam pada deka සමානයි මේක F එක ඍණ යූට ආදේශ කරන්න. ඒ අනුව මේකේදී U කියන්නේ F එක ඍණ D. මෙතනින් H උක්ත කළොත් H not F එක ඍණ D එනවා හරස් ගුණිතයෙන් මෙතෙන්ට බෙදන්න F එකේ ඔන්න ඔය විදිහට සඳහා ප්‍රකාශයක් එනවා හරි ප්‍රථමයි H ට නාගේ හරි ඊළඟට මෙහි HI දුර යනු සංවිති කාචයේ නාමයේ දුර නම් 1 2 ප්‍රකාශ ඇසුරෙන් සංවිතියේ නාමයේ දුර F1 F2 බෙදීම F2 ඍණ F1 ධන D මගින් දෙන බව පෙන්වන්න පුතේ ඔය කියන කතාව මේකයි ඇත්තටම මෙහෙම එන කිරණය මෙතන වැදිලා වර්තනයේ වෙලා මෙතනුත් අපසාරි වෙලා මෙතන යන්නේ. ඒතර මේ කතාව ඇතුලේ සමස්තය තුලින් කරන්නේ මෙන්න මෙතන ඉඳන් කිරණයේ හැරීමට අනුරූප දෙයක් නේ. කියන්නේ මේ කාෂ දෙකේ කරන්නේ අවසානයේදී මෙතෙන්ට කිරණයේ ගෙනියන එකනේ. ඒතකොට ඒක ආපස්සට දික් කළාම සමස්තයෙන් කරලා තියෙන්නේ මෙතන ඉඳලා මේ කිරණය මෙහෙම 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 හරවලා මෙතෙන්ට ගෙනිච්ච එකනේ. ඒතකොට සංයුතිය උත්තල නිසාවෙන් හිතුවොත් අපි මෙහෙම ප්‍රධානක්ෂයට සමාන්තර වෙන කිරණේ මෙතන ඉඳන් මෙහෙම හැරිලා මෙතෙන්ට ගිහිල්ලායි තියෙන්නේ. ඒ කියන්නේ මම ආයිසරයක් ඇඳලා පෙන්නුවොත් දැන් මේ ඛණ්ඩායමෙන් අවසානයේ කෙරිලා තියෙන්නේ මෙහෙම දෙයක්. මෙතන උත්තල කාචයක් ඉන්නවා. මෙතන අවතල කාචයකුත් ඉන්නවා. මේ ක්‍රියාවලිය තුල මේ කාච දෙකෙන්ම කරලා තියෙන්නේ සංවිතී අபிසාරේ. අපසාරේ නෙමෙයි. මොකද මේ විදිහට එන කිරණය මෙතෙන්ට ඇවිල්ලා
මෙතනින් වර්තනේ වෙලා මෙහෙම මේ මතට වැටිලා ඔතෙන්ට යන්න ගිය කෙනා මෙතනින් අපසාරී වෙලා ඔන්න ඔතෙන්ට යනවා. ඒතර සමස්ත මේ කතාව ගත්තොත් හරි මේක ආපස්සට දික් කළාම මෙන්න මේක තමයි කතාව. මෙහෙම ආපු කිරණය මෙන්න මෙතන තිබ්බ කාචයක් හේතුවෙන් වර්තනයෙන් පස්සේ මෙහෙම ගිහිල්ලා මෙතන වදිනවයි කියන එක. ඒතර මේ තමා සංයුක්ත කාචේ නාඹිය දුර. සංවිතිය උත්තලයි මේක තමයි නාඹිය දුර. ඒතර සංවිතිය ගත්තොත් මෙහෙම make it not make h දර සංවිතිය දැන් නැවසරයක් ගත්තොත් මේ විශාල ත්‍රිකෝණය මේ මෙහෙමයි make h not make h make a capital F anu make hari menna mehema deyak tiyenne make V pratimba dura etakota me dura V ne V hoyala tiyenne api නැවතත් H not බෙදීම H සමානයි capital F බෙදීම Vට. එතකොට H not බෙදීම H සමානයි capital F බෙදීම V කියන්නේ V කියන එක මීට පෙර ආරම්භ තියෙනවා මෙතන. F එක ඍණ D F දෙක බෙදීම F දෙක ඍණ F එක ධන D. F එක ඍණ D F දෙක බෙදීම F දෙක ඍණ F එක ධන D. ඒ වගේමයි H not බෙදීම H සමානයි අපි කලින් හෙව්වා මේ තියෙන. මෙතන ආවා H not බෙදීම H කියන්නේ F එක බෙදීම F එක ඍණ D කියලා. දැන් මේ ප්‍රකාශ දෙක සමාන කරන්න. මෙයවයි අරයවයි සමාන කරන්න. සංගතිකාචේ නාම්බිය දර කැපිටල් F F දෙක ඍණ F එක ධන D බෙදන්න F එක ඍණ D F දෙක සමානයි F එක බෙදීම F එක ඍණ D. F එක ඍණ D ට F එක ඍණ D කැපෙනවා. සංයුක්ත කාචයේ නාභිය දුර F සමානයි F එක F දෙක බෙදීම F දෙක ඍණ F එක ධන D. ඔය තියෙන්නේ සංයුක්ත කාචයේ නාභිය දුර හදාගන්න. ඔය තියෙන්නේ සංයුක්ත කාචයේ නාභිය දුර.
ඊළඟට අහනවා මෙහෙම දෙයක් මේ සංගීතකාචයේ නාම විදුරෙහි වට පස්සේ ඔබෙන් අහනවා F1 15යි F2 20යි D5 නම් සංගීතකාචයේ නාම විදුර ගණනය කරන්න මෙතන ආදේශ කරන්න පුතේ සංගීතකාචයේ නාම විදුර සෙන්ටිමීටර 30යි D යගේ බිඳුවේ සිට 5 දක්වා වෙනස් කළ හැකි නම් මෙම කාචයේ උපරිම හා අමු නාම විදුර එතකොට D වලගේ බිඳුවේදි නාම විදුර හොයන්න 30ේදි D වලගේ 5ේදි හොයලා තියෙන D වලගේ पहे दिन आम विद्रोह है अंडे मेरे का आदेश करान एफ एक पहलवाई एफ देख विस्ताई डी पहाई मेवलावे नाम विद्रोह सेंटीमीटर तिहाई डी बिंदु दिन आम विद्रोह सेंटीमीटर हटाई सेंटीमीटर हटाई मेथियन आम नाम वेदुर मेथियन उपरीम नाम वेदुर हर और सामान्यति काचल विशेष कैमरा काचल पावचिकन थीरिया पोड़ी डी पारसर किन पोड़ी डी विनाक्रीम किन सन्नति काचे नाम वेदुर विशाल वशेन विनास्कर गणीमे हेकिया कपिटल पोड़ी डी विनाक्रीम किन सन्नति काचे नाम वेदुर विशाल वशेन विनास्कर गण पुलव हरे हरे अभी हम इलांग रचना गांठ हरे मलागन अभियान पुते इलांग रचना गान अट आगंडे सन्निवेदन सन्निवेदने कालुगुन विद्याव आरक्षाव सह पृथ्वी मेन्म पिटत अभ्याकाशे विद्यात्मक गवेषणादि क्षेत्र तुल චන්ද්‍රිකාවල භාවිතයේ පුළුල් වෙමින් පවතී චන්ද්‍රිකාවල යෙදීම අනුව ඒවා යම් නියමිත කක්ෂවල තබා ඇත චන්ද්‍රිකාවක කක්ෂයේ පවත්වා ගැනීම සඳහා අවශ්‍ය කේන්ද්‍ර බිසාරී බලය ගුරුත්වාකර්ෂණ බලය මගින් ලබා දෙයි පෘථිවියේ භ්‍රමණ චලිතයේ කාලාවර්තයට ගැළපෙන අයුරින් පැය 24 කාලාවර්තයක් සහිතව භූ සමකාලීන චන්ද්‍රිකා පෘථිවි වටා කක්ෂගත වේ බොහෝ ස්ථායි චන්ද්‍රිකාවක් යන පෘථිවියේ සමකයට हरहायन तले मत आसन वचन वृत्ताकार कक्षेक पावतिन पोलो मत सिद्ध निरीक्षक अभ्याकाशे चलित नमेति पावतना सेपिन भू समकालीन चंद्रिका वे भूस्तावर चंद्रिका पिलांद अधास फालुमाट योजना करन लादे विद्या प्रबंध रचकात से क्लाक विसिनी सन्निवेदन चंद्रिका सह खालगुन चंद्रिका संदा बहो विट भूस्ताय कक्ष लबा देनुए एवाट पृथ्वीकं प्रदेशे अखंड निरीक्षण किरीमट हेकिसाई बहुस्तावर चंद्रिका पृथ्वी मध्यस्थान समग सन्निवेदने किरीम सदहा दिशागत एंटना भाविता करुण लभे चंद्रिका बहुस्तावर चंद्रिका वलस क्रियात्मक वीमे अवासिद कीप्या क्यत इकने कातर बलपैमक नोनायुरिम बहुस्तावर कक्षल पावत्वा गत चंद्रिका सीमित वे उकतमाई गेटलू बहुस्तावर चंद्रिकाव का आवर्त काले टी संदा प्रकाशक एक कक्षे आर आर
पृथ्वी पृष्ठ मत गुरुत्व तोरने ची नोट पृथ्वी आरे आर असुरेन लिया दक्वन मे बलन कोहमत बहुस्थावर उनात विन चंद्रिका वक्त आवर्त काले लियान्ने एकम क्रमेकट पृथ्वी वटा गमन करन चंद्रिकावक कक्षे गत्तोत मे वगे मेके दे मे गुरुत्वाकर्षण बले तीना पल्लेहाट मे प्रवेगे तीना मेहम इफ समाना यम मे पल्लेहाट दें मोत जी कैपिटल लिम सिंपल लिम बेदी मार वार गे समानाय एम ओमेगा वर्गे आर जी कैपिटल एम आर गने ओमेगा क्या ने देखाई फाइव बेदी मटी यानो हतरक फाइव वर्गे मिदीम टी वर्गे ची कैपिटल एम बेदी मार्गने टी वर्गे समान हतरक फाइव वर्गे बेदीम ची कैपिटल एम आर्गने सिंपल आर्गने ए अणु जी कैपिटल एम मिनोट आदेश कलहगी जी नोट आर वर्गे मेक आदेश कलो टी वर्गे समान हतरक फाइव वर्गे बेदीम जी नॉट आर वर्गे सिंपल आर गाने के लाइनो ए अनुव හොඳට මතක තියාගන්න ආවර්ත කාලයටයි ප්‍රකාශය අහන්නේ හරි ආවර්ත කාලයට ප්‍රකාශය අහද්දී අනිවාර්යයෙන්ම මේකේ වර්ගමූලයේ විදිහට තියන්න වෙනවා හතරක් 5 වර්ගයේ වර්ගමූලයේ 2යි 5 බෙදීම R R ගණයේ බෙදීම G වල වර්ගමූලය G නෝට් වල වර්ගමූලය ඔන්නෝමයි ඉන්නේ හරි නැත්තම් අඩුම තරමේ මේකට භාගය බලයවත් දාලා තියෙනවා. ඔන්නෝමයි ආවර්ත කාලය එන්නේ. පෘථිවි හරය කිලෝමීටර 6400ද පෘථිවි පෘෂ්ඨයේ මත ගුරුත්ව ත්වරණය 10ක්ද ලෙසගෙන බහුස්ථාවර චන්ද්‍රිකාව කක්ෂයට පෘථිවි පෘෂ්ඨයේ සිට පවතින උස ගණනය කරන්න. පුතේ මේ වැඩේට අපිට R ගණය උක්ත කරන්න වෙනවා. R ගණය උක්ත කරගන්න. එතකොට G නෝට් R වර්ගය බෙදීම 4ක් 5 වර්ගය टी वर्गे के लिए जी नोट के अने दहाय आर किलोमीटर हाय दस हार से के हाय दस महत्र वैड क्री में दहाय हाय मीटर फाइव वर्गे टे दहाय के लगान अवसर दी लती है ना आवर्त काले पैविसी हतर आय के ने पैविसी हतर वैड क्री में तप्पर तुंदा साय सी है වර්ගය 10ට 10 කැපිලා යනවා මේක සුළු කරන්න ටිකක් ලොකු සුළු කිරීමක් කියන්නේ ලොකු ලඝු සුළු කිරීමක් මෙතන තියෙනවා ඒ අනුව ඕගොල්ලන්ට R සඳහා එනවා කිලෝමීටර 42400ක් ඒ අනුව 42400 40ක් විතරයි එන්නේ पृथ्वी पृष्ठ नियन उसहयांड किलोमीटर हतलिस्ते दास हारसिया हतलिहे अड़करांड हायदास हारसिया ए अनु पृथ्वी पृष्ठ नियन उस किलोमीटर तीस हायदास हतलिहाय मैं कहता मेन हेमदार विवेकमागे पांति तुल हदुपदया बहुस्तावर चंद्रिका पृथ्वी पृष्ठ नियन उस भूस्तावर चंद्रिकाड़ पृथ्वी पृष्ठ तेनुस
හරි පලා ගන්න ඊළඟට මෙම බහුස්ථාවර චන්ද්‍රිකාවක ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක් නම් එහි අන්තර්ගත යාන්ත්‍රික ශක්තිය ගණනය කරන්න බහුස්ථාවර චන්ද්‍රිකාවක ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක් නම් එහි අන්තර්ගත යාන්ත්‍රික ශක්තිය මේ බලන්න චන්ද්‍රිකාවක අන්තර්ගත යාන්ත්‍රික ශක්තිය කියන්නේ චාලක ශක්තියේත් ගුරුත්වාකර්ෂණ විභව ශක්තියේත් එකතුවට මේ තියෙන චාලක ශක්තියේත් ගුරුත්වාකර්ෂණ විභව ශක්තියේත් එකතුවට මේකේ අර F සමානයි ma දාදි චන්ද්‍රිකාවට G capital M simple M බෙදීම R වර්ගය සමානයිනේ වේගය සුරෙන් කේන්ද්‍ර අபிසාරයේ තොරණය ලිව්වොත් V වර්ගයේ බෙදීම Rට එතකොට මෙතනින් එනවනේ MV වර්ගයේ බෙදීම R කියන එක වෙනුවට MV වර්ගයට එනවා G capital M simple M බෙදීම R කියලා. එතකොට මුළු ශක්තිය කියන්නේ භාගය MV වර්ගයේ කියන එක MV වර්ගයට මේක ආදේශ කළොත් देखाई आर वलिम पदुहारे अग्गत्तो जी कैपिटल एम सिंपल एम विदिम देखाई आर रिना दिवारे अग जी कैपिटल एम सिंपल एम विदिम देखाई आर गत्ता हमें रिना जी कैपिटल एम सिंपल एम विदिम देखाई आर वे तमाई मूल शक्ति है हरे वे तमाई मूल शक्ति आगे मेकड़ देंग आदेश करांडे බහුස්ථාවර චන්ද්‍රිකාවේ කක්ෂය array අපි දන්නවා G capital M වලට G not R වර්ගයට ආදේශ කරලා මේක සුරු කරා ඒ අනුව මේ මුළු ශක්තිය හොයලා බැලුවම ඍණ 9.66 නැත්නම් 6.7 වැඩි කිරීම 10.9 ජූල් කියලා එනවා හදා ගන්න ඔන්න අදාළ මුළු ශක්තිය वे तमाई अदाल मुलु शक्ति हरे इलांगट मेम प्रदेश अंतर्गत घनत्वें इता अडु वायुगोले समग चंद्रिकावे पियापद गटीम हेतुवें एहि चालक शक्ति हानि वे नाम एहि कक्षय अरे वेडि वेद अडु वेद पुते मुलु शक्तिय ऋणने ऋण संख्यावक अडु वीम कियन्ने संख्यात्मक वेडि वीम संख्यात्मक वेडि वीम सदा अरे अडु विय यतुय मुलु शक्तिय ऋणने एतर मुलु शक्तिय ऋण नाम मेहेम ऋण संख्यावक अडुवीम कियन्ने संख्यात्मक वेडिवीम संख्यात्मक वेडिवीमट आर अडुविय यतुय ए कियन्ने चंद्रिकाव क्रमक्रमेन पृथ्वी देशट पेमिनिय यतुय कक्षय अरय अडुवेद वेडिवेद कक्षय अरय अडुवे पहेदिलि किरीम मुलु शक्तिय ऋण बेविन मुलु शक्तिय ऋण बेविन शक्तिय हानिवन विटदी ऋणागयक संख्यात्मक वेडिविय यतुय मुलु शक्तिय ऋण बेविन ऋणागय संख्यात्मक वेडिविय यतुय मुलु शक्तिय ऋण बेविन ऋणागे संख्यात्मक वेडिविय यतुय मुलु शक्तिय ऋण बेविन ऋणागे संख्यात्मक वेडिविय यतुय मुलु शक्तिय ऋण बेविन ऋणागे संख्यात्मक वेडिविय यतुय ऋणागे संख्यात्मक वेडिविय यतुय हरे
ඒ සඳහා කක්ෂය අරය අඩු විය යුතුය. ඒ සඳහා කක්ෂය අරය අඩු විය යුතුය. මෙයනි බුස්සාවර චන්ද්‍රිකාවක් පිහිටි කක්ෂයේ වෙත කිලෝග්‍රෑම් 1000ක ස්කන්ධය ප්‍රතිපෘෂ්ඨයේ සිට කක්ෂය වෙත යන්තමින් රැගෙන යාමට අවශ්‍ය ශක්තිය. යන්තමින් රැගෙන යාමට අවශ්‍ය ශක්තිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් ප්‍රතිපෘෂ්ඨයේ ඉඳලා මේ කක්ෂයට යන්තමින් රැගෙන යාමට අවශ්‍ය ශක්තිය කියන්නේ රැගෙන යන තැනයි රැගෙන ආපු තැනයි අතර වෙනස. රැගෙන යන තැන විභව ශක්තිය ඔනෝක රැගෙන යන තැනයි රැගෙන ආ තැනයි ශක්තිය අතර වෙනස. ඔනෝක ओके जी कैपिटल एम नोट जी नोट आर वर्ग आदेश कल बल नोको मेक पहाय दसम हतराय तुन वेडिक्रीम दहाय दहाय चू पहाय दसम हतराय तुन वेडिक्रीम दहाय दहाय चू यंतम रगने आवश्यक शक्ति प्रमाणे वेन्नी හරි අපි යමු ඊළඟ රචනා ගන්නට හරි බලා ගන්න හොඳින් අහ ගන්න තඹ කැලිමීටරයකට සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 30 උෂ්ණත්වයේ පවතින ග්‍රෑම් 250ක අයිස් අන්තර්ගත වේ. තාපන මූලාවය භාවිතා කොට ඍණ 30 උෂ්ණත්වයේ පවතින අයිස් සෙන්ටිග්‍රේඩ් අංශක 100 ජල වාෂ්ප බවට පත් කිරීමට ශිෂ්‍යෙක් බලාපොරොත්තු වේ. ආරම්භයේ බඳුන තුළ උෂ්ණත්වමානයක් ඇතනම් මෙහි පාඨාංකයේ කාලය සමග විචලනය ප්‍රස්ථාරගත කරා. එතකොට මේකට ප්‍රස්ථාරය අඳිනවා නම් එන්නේ මේ මෙහෙමයි. කාලය සමග උෂ්ණත්වය ඍණතිහේ ඉඳලා මුලින්ම බිඳුවට එනවා ඊළඟ බිඳුවේ අයිස් බිඳුවේ ජලය වෙනවා බිඳුවේ ජලය ටික 100ට යනවා සියේ ජලය ටික
සම්පූර්ණයෙන් සිය ජලවාෂ්ප බවට පත් වෙනවා. මේ තමයි කාලය සමග උෂ්ණත්ව විචලනය. මෙම කාලය තුළ බඳුන තාපය උරා ගන්නා ශීඝ්‍රතාවය. බඳුන තාපය උරා ගන්න ශීඝ්‍රතාවය අහන්නේ. ඒ කියන්නේ ඒක කාලයකදී උරා ගන්න තාප ප්‍රමාණය. एक काले कदि उरागन्न ताप प्रमाणे यहाँ शीघ्रतावे क्षमतावे कहने मेहमाई वेन्नी मैंने मे काले तो बंधुन तापे उरागन्न है भाई अवस्था पर सिद्धुन किसी बेलाव का तापे उरागन्न है तो कट बंधुन तापे उरागन्न अवस्था पर आईसल विशिष्ट तापदारितावे ජලයට වඩා අඩු නිසා අයිස් විදර්තියෙදි වාජනේ වැඩි තාපයක් උරා ගන්නවා. තාපය උරා ගන්න ශීඝ්‍රතාවය වැඩි වාජනේ. මේ වෙලාවේ බිඳුවයි. ඊළඟට මේ වෙලාවේ ජලයේ විදර්තියෙදි බඳුන තාපය උරා ගන්න ශීඝ්‍රතාවය අඩුයි. අයිස් වලට වඩා අඩුයි. වාෂ්පෙදි බිඳුවයි. බඳුනේ තාපධාරිතාවය නොසලකා හරිමින් ඍණ 30යි 100 හිමාලය බවට පත් කිරීමට ලබා දිය තාපය මම මෙතන ලියන්නම් ග්‍රෑම් 250ක අයිස් අපි මුලින්ම රැගෙන ආ යුතුයි තිහ බිඳුවට ඊළඟට බිඳුවේ අයිස් බිඳුවේ ජලය කරගන්න වෙනවා විලේනයේ විශිෂ්ට গুপ্ত තාපය 3.3 වැඩි කිරීම 10.5යි ඊළඟට බිඳුවේ ජලය सीए दक जले दक्वा गेनी अंदुएनो सीए जले सीए हुमाले दक्वा गेनी अंदुएनो मेकड़ अवश्य समस्त तापय हत लक्ष हेट पंदा सस्य पनाहाय नदलगे इलामिट तमाय गाने संकीर्ण सीमा टेन्ने आगन आगंड ताप दारितावे नसलकाहरे के विशाल बाजनेक आगंड ताप दारितावे नसलकाहरे के विशाल बाजनेक सिंडिकेटांसक बिंदु उष्णते पावतिने जले विशाल प्रमाणय पावतिन्ने नाम तापदारितावे नसलकायर के विशाल बाजने के सेल्सियस बिंदु पावतिन चले विशाल प्रमाण पावतिन्ने नाम इहत त्रिनति है आइस क्रैम देसिये पना में पद्धतिर दमो विट अवसाने सैदन मुलु आइस कुट्टे स्कंदे पुते बिंदुवे चले तीन विशाल कुटीरया नतं बंदुना में विशाल बंदुना तीन मेके बिंदुवे चले तीन मेकट ऋणति है आइसक्रैम देशीय पनह दैमो विन्ने बिंदुए जलेन तापे उरागन्नवा ऋणति है आइसकुट्टिये बिंदुअटेन बिंदुए जलेन तापे ऋणति है आइसकुट्टिये उरागन्नवा कहने बिंदुए सैम जलांशुआक्म तापे पिटकर कर आइस पाउट पाते में मेहमा अलुतेंग आइस कोटसा खेदेना में वाटे बिंदुए जले तापे पिटकलावा गेने में अलुतेंग आइस खेदेना बिंदु जल तापे पिट कलाइसुव मे ऐसक्रैम देशीय पनह तिहेला बिंदुट फेमिनी मेदी पिटकर उरागन तापे तिहेदम बिंदुट फेमिनी मेदी उरागन तापे तुलिंग कोपबन बिंदुए जल प्रमाण ऐस बवट पत्न वाद කොපමණ බිඳුවේ ජල ප්‍රමාණයක් අයිස් බවට පත් වෙනවාද හරි
කොපමණ බිඳුවේ ජල ප්‍රමාණයක් අයිස් බවට පත් වෙනවාද ඒ අනුව මේකට 15750ක තාපයක් ඕනේ අවශෝෂණය කරන්න කොච්චර बिंदुए आइस प्रमाणय बिंदुए जले बाट पत्वेनवाद ग्राम हतलिस हताई दसम हताई देखाई ग्राम हतलिस हताई दसम हताई देखाई और नादाल प्रमाणे हरी ग्राम हतलिस हताई दसम हताई देखाई में तमाई अदाल इसकांदे ग्राम हतलिस हताई दसम हताई देखाई यानो अवसाने हेदेन आयुष प्रमाणे ग्राम देशी पनहट हतलिस हताई दशम हताई देखे कतु कारण ग्राम देशी अणु हताई दशम हताई देखाय ग्राम देशी अणु हताई दशम हताई देखाय ग्राम देशी अणु हताई दशम हताई देखाय हरे एक याने ऋणतिहे आयुष कुट्टिये बिंदुवट गेन्न बिंदुवे जले तिब्बोत ग्राम हतलिस हताई दशम हताई देखा कोने सी कोटस तमाई क्रिटिकल्म इहत ऋणति उष्णते पावती आयुस्कुट तापदारिता नुसलकायर के बिंदुए चले ग्राम तिहा हाँ हतलिस हतटाड़ ग्राम तिहा के पद्धति दमुन पद्धति लागन उष्णते आगन मेके ग्राम तिहा तिब्बोत मुखदे मेके ग्राम तिहा तिब्बोत हाँ ग्राम तिहा तिब्बोत वेन्नीपुते बिंदुए चले टीकोम बिंदु आयुस्ना ऋणति इन आइस कुट्टिय बिंदुवट गेन्न बै पोड्डक लियमु हेमोम पोड्डक हेमोम लियमु वेडे टिकक केस लियन्न मे गान वगे एकक ओगोल्ला हदला नै मीट कलिन लियन्न ऋणतिहे आइस बिंदुवे आइस पावट पत् करीम संदहा ऋणतिहे आइस बिंदुवे आइस पावट पत् करीम संदहा बिंदुए चालय ग्राम हतलिस हताय दशम हताय देखा बिंदुए चाले ग्राम हतलिस हताय दशम हताय देखा बिंदुए आइस बाट पत्वी तापे पिट कल युतुय बिंदुए आइस बाट पत्वी तापे पिट कल युतुय बिंदुए आइस बाट पत्वी तापे पिट कल युतुय बिंदु आइस पॉट पत्वी तापे पिट कल युतुय बिंदु आइस पॉट पत्वी तापे पिट कल युतुय එහෙත් බිඳුවේ ජලය ග්‍රෑම් 30ක් පමණක් පවතින්නේ නම් එහෙත් බිඳුවේ ජලය ග්‍රෑම් 30ක් පමණක් පවතින්නේ නම් බිඳුවේ ජලය ග්‍රෑම් 30ක් පමණක් පවතින්නේ නම් බිඳුවේ ජලය ග්‍රෑම් 30ක් පමණක් පවතින්නේ නම් එම ජලය සියල්ල අයිස්සුවද එම ජලය සියල්ල අයිස්සුවද එම ජලය සියල්ල අයිස්සුවද ඍණතිහේ අයිස් බිඳුව වෙත නොපැමිණේ ඍණතිහේ අයිස් බිඳුව වෙත නොපැමිණේ ඍණතිහේ අයිස් බිඳුව වෙත නොපැමිණේ ඍණතිහේ අයිස් බිඳුව වෙත නොපැමිණේ
පද්ධති අවසානයේ පද්ධති අවසානයේ බිඳුවත් ඍණ 37 අතර අයිස් බවට පත් වේ. පද්ධති අවසානයේ බිඳුවත් ඍණ 37 අතර අයිස් බවට පත් වේ. බලාගන්න මේගොල්ලෝ ඔක්කොම ග්‍රෑම් 30ම අයිස් වෙනවා. ඒ අතරේ ඍණ 30ේ ඉන්න අයිස් කුට්ටිය උෂ්ණත්වය වැඩි කරගෙන එනවා. ආවට එන්න වෙන්නේ නැහැ බින්දුවට. අරය සම්පූර්ණ අයිස් වෙලා ඉවරලා මේගොල්ලෝ අතර මෙත්තනකට එනවා. මේ මෙහෙම තාම වැඩේ අමාරුම තැනට අපි ආවේ නැහැ. තාම වැඩේ අමාරුම තැනට ඇවිල්ලා නැහැ. මේක ඍණ තීටා. ඔන්න ඕක හොයන එක තමයි අමාරුම වැඩේ. අපි දන්න ඕක ඍණ කියලා. දැන් කොහොමද ඕක හොයන්නේ? ඔන්න අහගන්න ඔබ තාපමිතියේ පිළිවෙල පිළිපැදීමේ අනිවාර්යත්වයේ වැදගත්කම. තාපය පිට කරන කෙනා මං හැම වෙලෙම කියන මොකද්ද? කොහෙන්ද ලියන්නේ කියලා. තාපය පිට කරන කෙනා ලියන්නේ කියන්නේ වම් අත පැත්තෙන් බිඳුවේ ජලය බිඳුවේ අයිස් වීමේදී පිට කළ තාපය. දන බිඳුවේ අයිස් ඍණ තීටා අයිස් වීමේදී පිට කළ තාපය සමානයි ඍණ 30ේ අයිස් ඍණ තීටා අයිස් වීමේදී උරාගත් තාපය. දැන් මේක පරිස්සමෙන් ලියන්න ඕනේ. ලියන එක තමයි අමාරු වැඩේ. උඹලා ගන්න ග්‍රෑම් 30 ඔක්කොම ග්‍රෑම් නේ තියෙන්නේ අවුලක් නැහැ. ග්‍රෑම් 30 අවස්ථා විපර්යාසයේ ලක් වෙලා පිට කරන තාපය මේ තියෙන්නේ. ඔක්කොම ග්‍රෑම් මේ තියෙන්නේ අයිස් ග්‍රෑම් 30 බිඳුවේ ඉඳන් ඍණ තීටාට යද්දී පිට කරන තාපය m c තීටා. ඔන්න ඕක තමයි කේස් එක. කොහොමද තීටා ලියන්නේ? දැන් ඔතන උෂ්ණත්ව අන්තරයක් ලියන්නේ සාමාන්‍යයෙන් වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරනවා. අපි මේකේ තීටා ඍණ කියලා දන්නවා. සාමාන්‍ය උෂ්ණත්ව අන්තරයක් ලියන්නේ වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරලා. අපි මේකේ තීටා ඍණ කියලා දන්නවා. හැබැයි ඔබ බලාපොරොත්තු වෙන්නේ අවසාන උත්තරයේ සංකේතාත්මකව ගන්න නම් සංකේතෙත් එක්ක ගන්න නම් ඔබට සෑම විටම වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරලා ලියන්න වෙනවා. එහෙම නැතු ඔබට නිකන් වටිනාකම විතරක් අහම ඔබ ලෑස්ති නම් ඍණ ලකුණ දාන්න නිකම්ම ලියන්න පුළුවන්. ලේසිම දේ අපි නිකන් මේකේ මැද උෂ්ණත්වයේ ඍණ 5යි කියලා හිතන් ලියයි. ඒ කියන්නේ මැද උෂ්ණත්වයේ ඍණ 5 නම් බිඳුවේයි ඍණ 5ට යද්දි උෂ්ණත්ව පාතනයේ තීටා. ඔය තියෙන. ඒතර ඍණ කතා නැහැ. මේ උත්තරේ ධන කියලා එන්නේ අන්තිමට. කොහොම දැම්ම ගමන් එන්නේ ධන කියලා උත්තරේ. ඍණ කතා ඕනනම් මේකේ ආදේශය දාන්න ඕනේ මෙහෙම. ඍණ කතා ඕනනම් දාන්න ඕනේ වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරලා. වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වය අඩු කරලා දාන්න ඕනේ. තේරුණාද? ඍණ කතා ඕන සමානයි ග්‍රෑම් 250යි ඍණ 30 ඉඳන් ඍණ තීටාට එද්දි සාමාන්‍යයෙන් හිතන්න ඕ ඍණ 30 ඉඳන් ඍණ 5ට ආව කියලා බැස්ම කීයද? සාමාන්‍යයෙන් හිතන්න ඕ ඍණ 30 ඉඳන් ඍණ 5ට ආව කියලා බැස්ම කීයද? 25යිනේ. එතකොට සංකේතාත්මකව දානවා නම් 30 ඍණ තීටා. එතකොට නේද අර බැස්මෙන්නේ 25 ඍණ 5. 25 මේ sorry 30 ඍණ 5. ඍණ 30 ඉඳලා හිතන්නකෝ ආවයි කියලා ඍණ 5ට. එතකොට බැස්ම 25නේ. එතකොට මේ සංකේතාත්මකගේ 30 ඍණ 5. මෙතනින් එන්නේ තීටා සංකේතයක් නැතුව. ඔබට සංකේතෙත් එක්ක ගන්න ඕන නම් දැන් වැඩි උෂ්ණත්වයේ කවුද? ඍණ 30ද තීටාද? ඍණ 30ද ඍණ තීටාද වැඩි උෂ්ණත්වයේ? ඍණ තීටා. ඒක තීටානේ. දැන් අපිට සංකේතෙත් එක්ක ඕන මෙහෙම ලියන්න. මේක ලියද්දි පොඩි පරිස්සමක් වෙන්න ඕනේ. ඇයි දන්නවද? ඍණ වැඩි උෂ්ණත්වය තීටා ඍණ ඍණ 30. ඔන්නෝමයි ලියන්න ඕන. හරිද? ඔහොම ලිව්වහම හරියටම සංකේතාත්මක උත්තරේ එනවා. හරි, ඔහොම ලිව්වහම ගාන්ට ලකුණත් එක්ක උත්තරේ එනවා.
හරි නිකන් ලිව්වොත් ඔක සුළු කරගන්න පුළුවන් හැබැයි ඔගලන්ට ලකුණ එන්නේ නැහැ අවසන් උත්තරේ ලකුණ දා ගන්න වෙනවා පුතේ ලකුණ එන්නේ නැහැ අවසන් උත්තරේ ලකුණ දාන්න වෙනවා හරි මම නම් කියන්නේ හොඳම දේ සාමාන්‍යයෙන් ඍණ 5යි වගේ කියලා හිතාගෙන නිකන් සංඛ්‍යාත්මක වටිනාකම ලියා යන්න ඍණ 5යි වගේ කියලා හිතාගෙන සංඛ්‍යාත්මක වටිනාකම ලියාගෙන යන්න ඒක තමයි ලේසිම දේ ඍණ 5යි කියලා හිතාගෙන සංඛ්‍යාත්මක වටිනාකම ලියාගෙන යනවා හරි එතකොට පහසුවෙන් උත්තරයට යන්න පුළුවන් හරි ඍණ 5යි කියලා හිතාගෙන නමයයි දසම නමයයි හතරයි කියලා එනවා හැබැයි ඕක ඍණ ඕක ඍණ හරි ඕක දරුව ඍණාගයක් එන්නේ ඕගොල්ලන්ට ඕකේ මේ විදිහට ආදේශ කළොත් කෙලින්ම ඍණ 9.4යි කියලා එනවා කෙලින්ම ඍණ 9.4යි කියලා එනවා හරි ඒ තමයි ආදේශ කළ යුතු විදිහ ඒ කියන්නේ හරි එමුනා අපි අදට වැට් එක මෙතනින් අවසන් කරමු